ශිෂ්‍යත්වය අනුව අපගේ ජීවිතයේ ප්‍රධාන කඩේ විභාගයක් වන අතර එදා පහවසරේ පන්ති භාර රංජිත් මහතා කියා දුන් පරිදි යුගලපද තනිපද කිටිපද ආතෝපදේශ නැවත මතක් කර දෙන ගීත රචනා නැවත බිහිවීම අම්මට සිරිවෙන සතුටකි. එල්ල කිරි ටැලන්ට් ෂෝ වල කඩු ගිලිනව දැක්කට අමු අමුවේ මුහුදු මාළුවන් ගිලිනා විජ්ජාකාර අජ්ජා මහතාගේ දස්කම් නම් විස්මයකි. කඳුළු අස්සේ පුකමිරිකන සමාජයක මිනිසුන්ගේ සම්පීඩිත සමීකරණ මරිමෝල් බීතිකාවකි. දෙතම් මැදින් කවි කියන සොඳුරු ලඳුන් සිටිනා සිගිති ලොවේ දුවේ පුතේ එන්න බලමු රිවියු සඳේ. ඇතුළු දින ටැටුවක දැක්කේ කවුද? කවුද 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 දැක්කේ දැක්කේ කවුද? පොඩ්ඩක් එන්න. බලමු කොහොම හරි. ඇතුළු දින ඕ! ටැටුවක තියනද? ආ! ඕ! නෑ ලොකු උත්සාහයක් දරනවා මොකක් කරි යම් දෙයක් පෙන්නන්න. හැබැයි මං හිතන්නේ ලොකුට සාර්ථක නැහැ. මොකද කැමර බෑංගල් එකේ පොඩි පොඩි අවුලක් තිබ්බා. හැබැයි මේ යම් මට්ටමකින් බෝඩිමක හිර වෙලා ඉන්න. එහෙම නැත්තම් ඔය දැන් මාස ගානකින් ගෙදර ගියේ නැති. එහෙම ඩයල් එකකට වැඩක් ගන්න මගෙන් ටැටු එක හොයාගන්න මේක හොඳටම ප්‍රමාණවත්. හොඳටම ප්‍රමාණවත් වක් කියමෙන් කියන හොඳටම ප්‍රමාණවත්. හරි පුදුම වල් කාල කන්නේ හිට අපිට තියෙන. රෝමක් දාන්න ගින් එතනදී හිටපු එක ෆිට් වෙලා ටික වෙලාවකින් දුමක් එහෙම උඹ දානවද ඇහුවම. අවශ්‍යතාව ඔක්කොගෙම. ඉතින් මම දැන් කැප්ටන් බොන්නේ. පැකට් එක සාමාන්‍යයෙන් ඕනේ. දැන් මම ඊටාම අඩුවෙන් කන්නේ සහ ඉතාම මොකාරි හත් දෙකක් තමයි. කියන්නේ මොකද සිගරට් බොන්න සල්ලි නැති වෙනවනේ නැත්තම්. එතකොට මං හිතන්නේ නිකටීන් විසින් මගේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් වගේම අර ශුද්‍ර පෝෂක තියන්නේ විටමින් රොයමෙන් එන ශුද්‍ර පෝෂක සියල්ලක් මං හිතන්නේ මේ මේකෙන් ආදේශ කරනවා මොකක් හරි. කොහොම අපිත් යාළුවෙක් හිටියා. යාළුවෙක් හිටියේ කියන මරුන් නැවෙන ඉන්නවා තාම. මම මිනින් ඇහුවා මේ සාමාන්‍යයෙන් මේ දවස්වල සිගරට් කීයක් බොනවද කියලා. පහය බොනවා බා. මං කිව්වා ඉතින් ඕක දැන් අවුල්නේ ඔය ඔච්චර සිගරට් ගහන එකේ මොකක් හරි ඉෆෙක්ට් එකක් තියෙනවා සෑහෙන අවුල්ලි කේස් එකනේ. ආ හරි දැන් ඔබ මට කියපංකෝ මේ ඔබ චොක්ලට් බිස්කට් කනවා. මං කිව්වා ඉතින් ඔව් චොක්ලට් බිස්කට් කනවා ඉතින්. හරි දැන් ඔබ එතකොට දවසට චොක්ලට් බිස්කට් කීයක් විතර කනවා? ඉතින් බිස්කට් එහෙම දවස් ගානක කන්නේ නැහැ. සාමාන්‍ය කන වෙලාවට 4-5ක් කනවා. ඉතින් යකෝ සිගරට් වල ඉෆෙක්ට් එකට වඩා ඉෆෙක්ට් එකක් තියෙනවා චොක්ලට් වල සීනිනේ. ඉතින් ඒක කන්න හොඳත් නැහැ. ඉතින් එතකොට දෙකම එකයි එහෙම ලොකු වෙනසක් නැහැ. දැන් එතකොට මම චොක්ලට් බිස්කට් තරම් මනම් මොකුත් කරන්නේ නැහැ සිගරට් විතරයි බොන්නේ. නෑ චොක්ලට් බිස්කට් කනවා. එහෙම ඩයල් ඉන්නේ. එතකොට යකෝට සීනි පිනහල් දුමයි ඔක්කොම පිරන මාර ඩයල්. ආ මේ දින හරි වේදනයි බම්මට. මොකද්ද සිංහල රැප් උඩට ආ රූපු නොද පර දතු තක්කු මුක්කු කුක්කු යක්කු මොක්කු ද රොක්කු කොක්කු සෙක්කු වේම උන් බෙන්දා බම් මත අල්ලා හදවත ඉල්ලා අනක සෙනග මග තොටදි ඉව අල්ලා ඇත්ත නැත්ත තිත්ත පැත්ත හැත්ත ද රොත්ත වත් මේ හැමතත් එක නටනවද නැත්නම් කර කරන් දැන නැති කමට උඩ වෙනවද නැහැ යෝ එක වරුනේ. ඇත්තටම අපේ ස්කූල් ඉන්ද්‍රාණි මිස් මේක බලනවා නම් ඒ මනුස්සයා තමයි මේකට වැඩියම සතුටු වෙන්නේ. ආ සූර්යර සර් සතුටු වෙන්න පුළුවන්. මොකද මිනිහා අපිට යුගලපද හොඳට විගන්නවා. තක්කු මුක්කු, හටි මුට්ටි, තව තව තිබ්බා. ඔය වගේ මේ යුගලපද ගොඩාක් හොඳටම කරා. මට මේක යෝජනා කරන්න පුළුවන් මෙයා ශිෂ්‍යත්වයේ ළමයින්ට. පහවසර ශිෂ්‍යත්වයේ ළමයින්ට සාමාන්‍යයෙන් මතක තියාගන්න අමාරුයිනේ. පහවසර ශිෂ්‍යත්වයේ මොනක් කරේ තියෙන පාඩමක සිලබස් එකකට දාන්න කියලා. මොකද වටිනවා. ලේසි මතක තියාගන්නත් මේක හොඳයි ඇත්තටම ශිෂ්‍යත්වයේ ළමයින්ට. ගිය ආත්මෙ අරකට ගහුව මිකට ගහුව කියපු එක. අනේ සැපට වදිනව නම් පකට මකෝ යකඩ මකෝ දන්නලක. උයි උයි දන්නලක යකඩ උනත් ඇටෙම ගේ ගහලා දෙන්න සැපේ පුතේ කන්දලක. ඉඳක ජංගුලලක. ඔය මියාව හතර වටේම ගැව්ව අරකට ගැව්ව අම්මෝ ඒකට ගැහුවනේ ඒක මාරුනේ. ඔය එහෙම කියන උන් ඉන්නේ. උන් ඇත්තටම මට හිතෙනවා ඒවත් ගහල නැහැ. හරි එතනම ගහන්නේ උන් කියෝ කියෝ යන්නේ ගැහුවා කෑවිව පාඩුවේ හිටියා. හිමඩය නේද? වැල බාන්න නොදන්න කෘෂිකර්ම උපාධිධාරීන් ඉන්නවා. දැම්ම රට හදන්න කතා කරන්න එපා. ඒකනම් අම්මප සහ ගහන ඇත්ත. සමහර උන් ඉන්නවා උන් දන්නේ වර්ඩ් ඕපන් කරන්න විතරයි. බැරි වෙලාවට කිව්වොත් එක්සෙල් ඕපන් කරන්න කියලා. අනේ එක්සෙල් මම දන්නේ. එහෙමයි. අනේ අනිච්චං සංසාරේ වගේ එකක් තියෙනවා. හැබැයි කතාව අපි මේ සිස්ටම් එක වෙනස් කරන්න ඕන. හැබැයි එක්සෙල් ඕපන් කරන්න බෑ. එහෙම උන් ඉන්න විදිහ කරන්න දෙයක් නැහැ. මේ
එහෙමයි TikTok කරද්දී නිකන් ගොන් මරිමෝල් මෝඩ මූසල මිලෝ රහකට නැති කැත ෆොටු පෙරිච්ච ගොන් TikTok කරන්න එපා මේ වගේ ලස්සන බලන්න පුළුවන් විදිහ ෆිල්ටර්ස් දාලා පොඩ ලස්සන කොණ්ඩේ කපලා බලන්න ඔය ඇස්සල පවා තියෙන ඉමෝෂන්ස් ඒ වගේ ලස්සන TikTok කරන්න ඉතින් අපිත් ඒව බලනවා හරිද ගොන් TikTok කරන්න එපා අනික කැත කෙල්ලෝ TikTok කරන්නත් එපා ලස්සන කෙල්ලෝ විතර TikTok කරන්න උඩ අපිට ඒක ආසයෙන් බලන්න පුළුවන් ඒකයි හරි කැත කෙල්ලෝ TikTok කරන්න එපා Thank you sorry මෙයාගේ પાස්පෝර්ට් එක නැති වෙලා පව් ඒ මිනිස්සු දුකින් પાස්පෝර්ට් එක නැති වෙලා ඒ මිනිස්සු අඬනවා ඇත්තටම දුකින් ඉන්නේ ගැඹුරු ප්‍රශ්නකට යන්න හදන්නේ ඇත්තටම මලිට ගහද්දි චංචලයන් වට චංචලට ගහද්දි මුළු පන්දිය මැඩුවා පිනා එහෙම මොකක් කරේ වුණාද අපේ ඉස්කෝලේ නම් පිනා ගැහුවේ මලිට ඒ ස්කෝලේ විනා මේ පොඩක් කොලිඩියක් තින විනියේ හොඳ පිනෙක් හොඳ පිනෙක් ඒ අයියා ලුඹල බල්ල වෙන බල්ල වගේ හපන්නේ නැත්තේ අපේ බල්ල අපේ චාලි වගේ කික්කේ මු කොළු කාරේ දුක නෑ නෑ මේ බල්ල නම් ජොයින්ට් එකක් දායි මේ අපේ බල්ල කොළු කාරේ කොළු බල්ලෙක් පේන්න බෑ දැන් මූ නම් අවුල නැහැ මූ ජෙන්ටනේ මූ ප්‍රොපාවල්ලෙක් හරිද අපේ කයම නෙවෙයි විල්ලැජ්ජයි මෙහෙම මාත් එක ජොගින් කරන්න යනවා බල්ලා නකොට තමයි දැන් ජොගින් කරන්න යනවා සමසමත් ජිම් එකට යනවා මේ යන ගමන් බලු කොල්ලෙක් දැක්කත් ඇති මේ මේකට මෝල් වෙනවනේ ලැජ්ජයි ඉතින් පාරේ ගිනියන්න බෑ තනකට රයන්න බැරි කල්ලෙක්කු ඒකයි කැලල ගැකට මන්තරම් පොරක් නැහැ කියලා පැහැදිලි කරන බක පඬිත මම මොකද සීන් එක මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්නවට පුළුවන් නේද තම්මැට්ටා තබ්ලා ඕගන් වයලින් බටනලා ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කම ප්ලේ කරන්න පුළුවන් තව සින්දු ගන්නත් පුළුවන් සොඳුරු නැත රාජමැදුරු වල නම් වැඩිපුර මාදරේ කාටද මම දෙන්නට මාදරේ ඒ දෙන්නත් මට ආදරේ සිගාලෝවද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා දරුවන්ගේ නමෝපියන් දිටුවේ දීතුකම් පහ දරුවෝන අපි හැමෝම බලන්නේ ඒ ළමයගෙන් ඒ කියන්නේ මල්ලි මල්ලි කිව්වොත් අවුල්ද මන්ද මල්ලි කියන්න පුළුවන් නේ මට විදිපායි මේ ළමයගෙන් කියමු ඒ ළමයගෙන් බලන්න මේ ගන්න තියෙන දේවල් මේ උඹල වගේ බග පඬිතුන්ට මේක හොඳ ආදර්ශය හොඳම ආදර්ශය ඒ ළමයට গিitar ගහන්න පුළුවන් වයලින් ගහන්න පුළුවන් ඊට පස්සේ සින්දු කියන්න පුළුවන් නටන්න පුළුවන් හැමදේම පුළුවන් බණ කතා දන්න හැමදේම දන්න උඹල මොනවද දන්නේ කියපන් උඹලට පුළුවන් මිනිස්සුන්ට hina වෙයි හා හා දා ඉන්න තමයි වැඩක් නැහැ ඒ ළමයගෙන් ගන්න තියෙන ආදර්ශය ගන්න හරි ඇනවුන්සර් කවුද බං අන්න ඌ බලපු එක මරිමෝල් සමන්ත ආ නෑ වයිකේ දනංජේ අර අර තරම් ටැලන්ට් එකක් තියෙන ඒ ළමේ එහා පැත්තේ යන මූහන නවුස කවුද කියලා පිස්සු හුත්ෙක් නේ මොඩයකේ සමාජික කොයි වගේද බං ඒක මේමයි බං අරක්කු සිගරට් බොන හැමෝම නරකයත් නෙමෙයි පන්සල් පල්ලි යන හැමෝම හොඳ අයත් නෙමෙයි ජීවිත යබේ නානා විදේ උන් ඊගෙන මේ වදන හොඳයි සමහරට ඔයගොල්ලෝ TikTok එක බලලා hina වෙනවා ඇති ඒ කියන්නේ කරන විදිහ එහෙම hina වෙන්නේ පයික ගන්න දෙයක් තියෙනවා අරක්කු සිගරට් බොන හැමෝම නරක මිනිස්සුත් නෙමෙයි කියනවා පන්සල් පල්ලි යන හැමෝම හොඳ මිනිස්සුත් නෙමෙයි කියනවා ඇත්ත නෙමෙයි අර පොඩි අවුලකට තියෙන අර එකපාර කියාගෙන යනවා ඒක මෙහෙමයි තුන් හතර පාරක් ඕ කියලා මේ TikTok එක කරාම වදින්න කියන තිබ්බා හරි මේක මරුව අවසානයේ පොගින එක පොඩි අවුලක් තියෙනවා කොහොමද කියනද මහත්යෝ වගේ වුණා හිතන පොඩි ගතියක් තියෙනවා දෙවොස නැතින් මට දෙමළ පුළුවන් මට ඇත්තම කලින් දෙමළ බෑ මට දැන් මේ මීම් බල්ලම 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 දෙමළ පුළුවන් උඹේ ජන්ම මාජයි මල්ලි කින්ගේ ජුලි සින්දුව කනවා මියුසික් උත් කනවා හරි බලමු මොකද්ද කියලා මේගොල්ලෝ කියන්නේ අම්මා අම්මා මයි තාම වැදුනේ අපි නැසයි ඇවරු දිදු උමු බකුමනේ කොහේ මේක කියන බෑන්ඩ් එකේ සින්දුව කනවා කියලා. එහෙම කියන්නේ. එහෙම කියන්න බෑනේ. ඇයි බෑ කියන්නේ? මෙයා මෙහෙමනේ මේක බලන්නකො. මේ සින්දුව අහන්න මොණි කියලා එකක් නැහැනේ. සින්දුව අහන්න මොණි කියලා එකක් නෑ නටන්නත් පුළුවන්. අහන්න නැතුව ඉන්න පුළුවන්. මියුසිකල් එකකට ගිහිල්ලා කන් දෙකේ මොනවාරි ඉයර් බඩ් එකක් හරි ගහගෙන අපි තමන් කැමති සින්දුවක් අහන්න පුළුවන්. එහෙම පුළුවන් නේ මෙයා. තමන් කැමති නම් අහන්න පුළුවන්. මං හිතන්නේ මේ මවුලක් නැහැ. රසවින්දනාත්මකව තියෙනවා නේද? අහන්න බෑ. රසවින්දනාත්මකව තියෙනවා. මෙන්න වැඩෝ. මොකද්ද සීන් එක? මාළුවේ ගෙඩි පිටින්ම කෙලවල්ලෙද්ද කොහෙද කනවා ඌ අපි දැකලා දිනන කඩු ගස්සර කවදාද මාළු ගස්සර දැකලා නැහැ
කෑවනේ මැජික්යක් ඈ. ඒක හරිම ක්‍රියේටිව් පට්ට ටැලන්ටයක්. අම්මෝ ඒක මාරයි. ඔයාලා දන්නේ කෙනේ යාළුත් ඇති පිටින් අතුල්ලලා වැඩපාරක් දැම්ම කියන යාළුවෝ ෂේප් එකේ මෙන්ෂන් කරා. හරි කමෙන්ට්ස් දාන්න. හොඳ කමෙන්ට්ස් නැතුව නම් මුකුත් කරන්න බෑ. කමෙන්ට් නැතුව මට පිස්සු වගේ.